එතකොට බල මේ අපි කලානේ ඩයිනමික් බිහේවියර් ඔෆ් ෆස්ට් ඕඩර් සිස්ටම් උයි මේ ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන්ස් ඔය ලැප්ලාස් ටික එහෙම. එතකොට මේකේ මං මේ ඒ ටික තමයි යෙදෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන ටික තව යෙදෙනවා බං අර මේ ෆීඩ්බැක් කන්ට්‍රෝල් කියන ඊළඟ යුනිට් එකේදී. එතකොට අපිට බං තව තියෙනවා මේකේ කරගෙන කරන්ඩ දැන් මේ අද කරන සෙකන්ඩ් ඕඩර් එකයි ඊට පස්සේ ෆීඩ්බැක් කන්ට්‍රෝල් එකයි තව ස්ටැබිලිටි කියලා ගත් තියෙනවා බං. ඊට පස්සේ මේ අන්තිමට ඩිසයින් ඔෆ් ෆීඩ්බැක් කන්ට්‍රෝලර්ස් කියලා ගත් තියෙනවා. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. ඕකේ මේ ඊට පස්සේ අන්තිම එකක් දෙකක් එච්චර ලොකුවට දිග නෑ. අර ෆීඩ්බැක් කන්ට්‍රෝල් එක තමයි ටික ලොකු ගෑල්ලා තියෙන්නේ. එතකොට මේ අපි මේක මේ විදිහට කරගෙන යන්න. හරි. උඹලට මේ ස්ක්‍රීන් එක පේනවද බං? එතකොට මං මේ ඩයිනමික් බිහේවියර් ඔෆ් මේ ෆස්ට් ඕඩර් කියලා අපි ගත්තේ මේ සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එකක් තිබ්බම මේ මගේ මවුස් පොයින්ටරේ පේනව නේද මං? හරි මේ සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එකක ඉන්පුට් එකක් තියෙනවා ඊට පස්සේ මේ ඇතුලේ මොකක් හරි ප්‍රොසෙස් එකක් වෙනවා අවුට්පුට් එකක් වෙනවා හරිද? එතකොට මං ෆස්ට් ඕඩර් සිස්ටම් එකේ අවුට්පුට් එක ෆස්ට් ඕඩර් ඩිෆරෙන්ෂල් ඉක්වේෂන් එකකින් තමයි ඩිෆයින් වෙන්නේ හරිද අවුට්පුට් එක. එතකොට සෙකන්ඩ් ඕඩර් සිස්ටම් එකක් කියන්නේ මං ඒකේ අවුට්පුට් එක ඩිස්ක්‍රයිබ් කරන්නේ සෙකන්ඩ් ඕඩර් ඩිෆරෙන්ෂල් ඉක්වේෂන් එක සොලියුෂන් එකක් විදියට හරිද? එතකොට ෆස්ට් ඕඩර් සිස්ටම් එකක් ගත්තාම මේ විදිහට අපි මේවා කතා කළා. අපි ඒකේ ෆස්ට් ඕඩර් සිස්ටම් එක ෆස්ට් ඕඩර් ලිනියර් ඉක්වේෂන් එක අපි ලියනවා බං a1 dy + dt + a0y සමානයි bft කියලා. හරිද? එතකොට ඒ අසමානයි බිඳාව සලකලා අපි a0 ගෙන් ඔක්කොම බෙදුවාම අපිට එනවා a1 යට a0 වතාවක් dy යට dt + y = b over a0 වතාවක් ft. එතකොට මේ මෙතන මේ a1 යට a0 කියන එක නේද අපි කියනවා tau p කියන කොන්ස්ටන්ට් එක කියලා කියනවා. එස්සේ මේ b over a0 කියන එකට කියනවා ස්ටැටික් ගේන් කියලා. හරිද බං? එයාවිල ෆස්ට් ඕඩර් සිස්ටම් එකේදී. හරිද? ඊට පස්සේ බං සෙකන්ඩ් ඕඩර් සිස්ටම් එක ලිනියර් ඉක්වේෂන් එක ගත්තාට පස්සේ ඒක ඇවිල්ලා එන්නේ මේ තියෙන විදිහට a2 d වර්ග y යට dt වර්ග plus a1 වතාවක් dy යට dt plus a0y සමානයි bft. හරිද බං? එතකොට මේකෙත් a සමානයි බිඳුව සලකලා a0 ගෙන් බෙදුවාට පස්සේ අපිට එනවා a2 බෙදීම a0 වතාවක් d වර්ග y යට dt plus a1 යට a0 වතාවක් dy යට dt plus y සමානයි b යට a0 වතාවක් ft කියලා. එතකොට මෙතන මේ හැදෙන එකනට a2 යට a0 අපි කියනවා අපි ආව tau වර්ග කියලා සංකේත කරනවා. මෙතන dy d යට dt පදයත් එක්ක හැදෙන එකනට 2 ශීතා වතාවක් tau කියලා සංකේත කරනවා. මෙතන මේ b over a0 කියන එකන ස්ටැටික් ගේන් එකම තමයි kp කියලා කියනවා. හරිද? එතකොට බං මෙතන මේ tau කියලා කියන්නේ natural period of oscillation. ඒ කියන්නේ ස්වභාවික දෝලන කාලය තමයි tau කියලා කියන්නේ. එතකොට sheta කියන්නේ damping effect එක k තමයි අර කලින් කතා කරපු. එතකොට මේකේ මේ ටික හිතන දැන් ඉස්සරහට එනවා බං යෙදීම් විදියට. එතකොට ඒක මම තව පැහැදිලි කරන්න. හරිද? එතකොට මේකේ දැන් මේකනේ අපි ගාව තියෙන සමීකරණේ. එතකොට අපි මෙයාට මෙන්න මේ සංකේත ටික ආදේශ කරලා tau වර්ග වතාවක් d වර්ග y යට dt +
देखा शीटा टवता डी बै अट डी टी दई सामन के वतावा एफ टी अरगेन याट लाप्लास दरते इतकोट लाप्लास पास इनीशियल कंडीशन सलकुहम वै बिंदु सामन बिंदु वै डाश बिंदु सामन बिंदु एफ बिंदु सामन बिंदु किलो हरद इतकोट मे आगे लाप्लास ट्रांसफॉर्म मेवट अभी कर लीन बंगाली मेरे कर पुटी आप इतकोट मे आगे लाप्लास ट्रांसफॉर्म गाम एक बंग टवर्ग एस वर्ग वै बा एस ऋण टवर्ग एस वै डाश जीरो टवर्ग वै टवर्ग एस वै जीरो माइनस टवर्ग वै डाश जीरो धन देखाई शीटा टाउ एस वै बा एस माइनस देखाई शीटा टाउ वै जीरो प्लस वै बा एस इक्वल के पी एफ बा एस के अंदर में इनिशियल कंडीशन याद रखें सेलेक्ट हुआ में वै सी टाउ वर्ग वै बा एस प्लस देखाई शीटा टाउ एस वै बा एस प्लस वै बा एस इक्वल के पी एफ बा एस එතකොට මෙතනින් y by s කියන එකන උක්ත කරගත්තට පස්සේ බං සමීකරණයක් එනවා y by කියන එකන එලියට ගත්තට පස්සේ y by s වතාවක් tau by tau වර්ග s වර්ග ධන 2 ශීටා tau s + 1 = kp f by s කියලා. එතකොට අපි අර පළින් ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් වල කතා කරලා ඉවන් අර Laplace transform of output බෙදීම Laplace transform of input එක තමයි සමාන වෙන්නේ transfer function එකට. එතකොට බං g කියන්නේ transfer function එක g සමානයි y f / s සමාන වෙනවා kp යට tau වර්ග s වර්ග + 2 theta tau s + 1. එතකොට මේක තමයි බං second order system එක general transfer function එක සාමාන්‍ය commonly use වෙන මේක තමයි model එක. බලන්න මතක ඇතිනේ මේ ෆස්ට් ඕඩර් සිස්ටම් එක ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක kp යට tau s + 1 කියලා ආවා. මම මේකේ ඇවිල්ලා සෙකන්ඩ් ඕඩර් සිස්ටම් එකේ ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක ඉන්නේ kp බෙදීම tau වර්ග s වර්ග + 2 ශීටා tau s + 1. හරිද? ඊට පස්සේ ජස්වම් මේ සෙකන්ඩ් ඕඩර් සිස්ටම් අපි කතා කරන වර්ග ಜಾති දෙකක් ගැන හරිද වර්ග මේකේ කතා කරන්නේ එක ಜಾතියක් ගැන තමයි මේ මේ යුනිට් එකේදී කතා කරන්නේ බං ඒ කියන්නේ එක ಜಾතියකට කියන মালටි කැපැසිටි ප්‍රොසෙසර්ස් කියලා හරිද මං කීපයක් එකට සීරියස්ලි කනෙක්ට් වෙලා තියෙන එකට කියන মালටි කැපැසිටි ප්‍රොසෙස් එකක් කියලා අනිත් ಜಾතිය තමයි බං ප්‍රොසෙසින් සිස්ටම් විත් कंट्रोल එකක් තියෙන සිස්ටම් එකක්. ඒක ඒක තමයි බං කතා කරන්නේ අපි ඊළඟ යුනිට් එකේදී ෆීඩ්බැක් කන්ට්‍රෝල් කියන යුනිට් එකේදී. හරිද? එතකොට ඊළඟට මේ උඹලට මං කියන එක අහනවාද බං මෙතන මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් අන්ස්ටේබල් කියලා එනවා. අහනවා බං डायनामिक रेस එතකොට डायनामिक रेस्पॉन्स ऑफ अ सेकंड ऑर्डर सिस्टम හරිද එතකොට අපි මේ මේක විචලනය වෙන විදිහ තමයි දැන් මේ බලන්න යන්නේ එතකොට බං අපි ඉන්පුට් එකකට එක ස්ටෙප් එකක චේන්ජ් එකක් දෙනවා එතකොට එක යුනිට් ස්ටෙප් චේන්ජ් එකක් කියන්නේ එකක චේන්ජ් එකක් දෙනවා එකක් වැඩි කරනවා එතකොට एफ टी सामान एक अभी दाने एफ एस लाप्लास सामान एक आट एस इतकोट अभी मे हे अंडी मेक एफ टी एक एस एक आट एस दवा इतकोट मेक मे लाप्लास वै वै एस इतकोट मे वै एस एस रेन अभी हे अंडी मे वै टी की मेक इतकोट करा मे लाप्लास अवसाने वै एस होयागन इनवर्स लाप्लास वै टी होगा मेके करा अरे එතකොට දැන් ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක උඹල දන්නවා y y / s බෙදීම f / s gp සමාන වෙන්නේ y / s බෙදීම f / s ට එතකොට y / s නේ අපි හොයාගන්නකොට y / s සමාන වෙන්නේ බං g වතාවක් f / s ට හරිද g අපි කලින් හොයාගත්තා kp බෙදීම tau වර්ග s වර්ග + 2 tau theta s + 1 කියලා එතකොට f / s කියන එක අපි ගත්තා කලින්ම
ft කියන්නේ x වෙනුවට අපි දානවා 1 යට s හරිද එතකොට අපි මේ මුළු සමීකරණයෙන් බෙදනවා බං tau වර්ගයෙන් tau ගේ වර්ගයෙන් බෙදුවට පස්සේ අපිට එනවා kp යට tau වර්ග මේ පදේ tau වර්ගයෙන් බෙදුවට පස්සේ මෙතන s වර්ග ඉතුරු වෙනවා එතකොට ධන 2 ශීත s බෙදීම tau ප්ලස් 1 යට tau වර්ග වතාවක් 1 යට s කියන එක නයින් එතකොට බං මේ යට තියෙන පදේ සැලකුවාම මේ යට තියෙන්නේ s ගේ වර්ගජ සමීකරණයක්නේ හරිද මේ තියෙන්නේ s ගේ වර්ගජ සමීකරණයක් එතකොට බං අපි මෙයා වෙනස් වෙන විදිය හොයන්න අපි මේකේ මූල හොයන්න යනවා හරිද අපි මේ සමීකරණේ මූල හොයනවා මේක සමානයි බිංදුව කියන තැනට ඇවිල්ලා මේකේ මූල හොයනවා එතකොට මෙතන අපි s වර්ග තියෙනවා 2 tau 2 ශීටා s බෙදීම tau තියෙනවා 1 යට t වර්ග තියෙනවා හරිද එතකොට මෙයා පූර්ණ වර්ගයක ආකාරයක් හදා ගන්න ඕන හින්දා අපි මෙයාට ශීටා වර්ගයේ බෙදීම tau වර්ගයක් එකතු කරලා එයාගෙම අඩු කරනවා එතකොට මේ සමීකරණයට බාධාවක් වෙන්නේ නැහැ නේ හරිද බං එතකොට මෙයාගේ මේ ධන ශීටා වර්ගයේ ධන බෙදීම tau වර්ගය කියන එක නම් මේ පැත්තේ තියාගෙන මේ 1 යට tau වර්ගයේ ශීටා කොට මෙතන අපිට එනවා බං s වර්ගය ධන 2 ශීටා s බෙදීම tau ධන ශීටා වර්ගයේ බෙදීම tau වර්ග සමානයි ශීටා වර්ග බෙදීම tau වර්ග ඍණ 1 යට tau වර්ග කියලා හරිද එතකොට මේ තියෙන්නේ බං මේ මෙතන තියෙන්නේ ඇවිල්ලා s ධන ශීටා බෙදීම tau ගේ පූර්ණ වර්ගය තමයි මේ ප්‍රසාරණය වෙලා තියෙන්නේ හරිද එතකොට s ධන ශීටා බෙදීම tau ගේ පූර්ණ වර්ගය අපිට ලියන්න පුළුවන් සමානයි කියලා මොකද මෙතන දෙන්නගෙම තියෙන පොදු හරය ශීට වර්ග ඍණ 1 බෙදීම tau වර්ග කියලා. හරිද? එතකොට මේක මෙහෙමනම් අපිට බම් මේක වර්ගමූලේ දාලා s ධන ශීට බෙදීම t හදාගෙන ඊට පස්සේ එයාගෙන් අඩු කළාට පස්සේ අපිට එනවා බං s කියන එක නා s සමානයි ඍණ ශීට බෙදීම tau ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ ශීත වර්ග ඍණ 1 බෙදීම tau වර්ග කියලා. එතකොට මෙතන ධන උත්තරයට අනුව එක මූලයක් එනවා. ඍණ උත්තරයට අනුව එක මූලයක් එනවා. එතකොට මේකේ මූල අපි පෝල්ස් කියලා කියනවා. හරිද? එතකොට අපි එක මූලයක් ගන්නවා p1 මෙයාගේ ධනාගයත් එක්ක එන එක. අනිත් එක නා p2 ඇවිල්ලා මෙයාගේ ඍණාගයත් එක්ක එන එක. හරිද බං? එක මූලයක් මෙයානේ. එතකොට අපිට ගත්ත හැකි s සමානයි p1 හෝ s සමානයි p2 කියලා. හරිද එතකොට s සමානයි p1 හෝ s සමානයි p2 කියන්නේ s ඍණ p1 වතාවක් x ඍණ p2 සමානයි බින්දු මේ සරල වර්ග සමීකරණ කැලින්නේ බං හරිද එතකොට අපිට මේක ලිව්ව හැකි මේ අර කලින් සමීකරණේ මේ මෙතනට ආවට පස්සේ හරිද කෙලිම ලිව්ව හැකි y / s සමානයි kp යට tau වර්ග කියන එක නා ඉන්නවා යට අපි ලියනවා s ඍණ p1 වතාවක් s ඍණ p2 වතාවක් s කියලා skin එකන අපි කලින්ම හිටියා. එතකොට මේක දැක්ක ගමන් උඹලට පේනවා බං මේ මෙතන මේ p1 හා p2 මත යැපෙනවා. හරිද? මේ අනිත් ඔක්කොම නියතනේ බං. එතකොට p1 හා p2 මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ මෙයාගේ උත්තරේ. හරිද? ඊට පස්සේ අපි p1 p2 ගැන වෙනම හිතලා බලුවොත් p1 ඇතුලේ p2 ඇතුලේ ඉන්නේ බං විචලනය වෙන සාධකයට ඉන්නේ මේ ශීටා හරිද එතකොට මේ p1 p2 කියන එක නා ඩිපෙන්ඩ් වෙන්නේ ශීටා මත එතකොට අපිට කියන්න පුළුවන් මේකේ අවුට්පුට් එක හරියටම ඩිපෙන්ඩ් වෙන්නේ හරියටම බැලුවොත් මෙන්න මේ ශීටා කියන සාධකය මත හරිද බං එතකොට අපිට මේකේ ගත්තහම p1 හෝ 2 කියන එක මූලයක් අපිට ගත්ත හැකි ශීටා බෙදී ඍණ ශීටා බෙදීම t ධන හෝ ඍණ වර්ගමූල ශීටා වර්ග ඍණ 1 බෙදීම tau කියලා. හරිද? එතකොට මේකේ අවස්ථා තුනක් තියෙනවා. හරිද? මේකේ බං උඹලට දැක්ක ගමන් පැහැදිලිනේ මේ විනාඩි 10කින් කට් වෙයි බං. මේක දැක්ක ගමන් උඹලට පැහැදිලිනේ මේ මුල තියෙන පදයට වඩා දෙවෙනියට තියෙන පදේ කුඩයි කියලා. හරිද? එතකොට මේ තියෙන පදේ කොහොමත් මෙයාට වඩා කුඩා. එතකොට මෙයාගෙන් එකක් අඩු වර්ගයක් මෙතන තිබ්බට එකක් අඩු වෙලානේ වර්ගමූලය හැදෙන්නේ. එතකොට මේ පදය මෙයාට වඩා කුඩයි. එතකොට බං මේකේ අවස්ථා තුනක් තියෙනවා.
එකක් ඇවිල්ලා ශීත විශාලයි එක කියන අවස්ථාව. ශීත විශාලයි එක කියන අවස්ථාවේ ගත්තට පස්සේ බම් මෙතනින් හැදෙන ධන උත්තරයක්. එතකොට මෙතනින් ධන උත්තරයක් හදනකොට මෙයා විශාලයිනේ. එතකොට මෙයාගේ උත්තරය ඇවිල්ලා නෙගටිව් එකක්. හැබැයි තාත්වික මූලයක් හැදෙන්නේ. තාත්වික ඍණ අසමාන මූල දෙකක් හැදෙනවා. මෙතන අගයක් ආවහම. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි බං ශීත සමානයි එකවන අවස්ථාව. ශීත සමානයි එකවන අවස්ථාවට පස්සේ මෙන්න මේ පදේ බිඳුවක් වෙනවා. එයා බිඳුවක් වුණා මේ ඍණ ශීත බෙදීම tau කියන අගය තමයි එන්නේ. එතකොට මෙතනිනුත් එන්නේ බං තාත්වික ඍණ සමාන මූල දෙකක් තමයි එන්නේ. සමාන මූල දෙකම සමානයි. ඊට පස්සේ බැරි වෙලාවක් හිතමංක මෙයා එකට වඩා විශාල වුණොත් මොකද වෙන්නේ කියලා. හරිද? මෙයා එකට වඩා කුඩා වුණොත්. මෙයා එකට වඩා කුඩා වුණොත් මෙතනින් බං හැදෙන්නේ ඍණාගයක්නේ. ඒතකොට මෙතන වර්ගමූල ඇතුලේ ඍණාගයක් හැදෙනවා කියන්නේ මෙතන සංකීර්ණ සංඛ්‍යාවක් හැදෙන. එතකොට මෙතන ඒතර මෙතන මූල දෙකේ ඉන්නේ මේ රියල් පාර්ට් එකුයි මෙතන කම්ප්ලෙක්ස් කියන මේ IJ කැලලුත් එක්ක දින පාර්ට් එකුත් එක තමයි ඉන්නේ. එතකොට මෙතන ඇවිල්ලා එහෙම අවස්ථාවකදී අපිට එන මූල දෙක ඇවිල්ලා කම්ප්ලෙක්ස් ඇන්ඩ් කන්ජුගේටඩ් කියලා කියනවා. අපි ගන්නේ අර සංකීර්ණයි සංයුක්තයි කියලා. හරිද බං? එහෙම අවස්ථාව තමයි අවස්ථා තුන. එතකොට මේක අනුව අපි විශාලා එක කියන අවස්ථාව අනිත් එක ශීත සමානයි එක කියන අවස්ථාව අනිත් එක ශීත කුඩායි එක කියන අවස්ථාව. එතකොට මේ ශීත විශාලයි එක කියන අවස්ථාවට අපි කියනවා ඕවර් ඩෑම්ප්ඩ් රෙස්පොන්ස් කියලා. ශීත සමානයි එක කියන එකට අපි කියනවා ක්‍රිටිකල් ඩෑම්ප්ඩ් රෙස්පොන්ස් කියලා. ශීත කුඩායි එකට අපි කියනවා අන්ඩර් ඩෑම්ප්ඩ් රෙස්පොන්ස් කියලා. හරිද? ඒක අපිට වැඩිපුර මේකේ දෙන්නේ ඔය අන්ඩර් ඩෑම්ප් රෙස්පොන්ස් කියන එක තමයි. හරිද? එතකොට බං හොඳ ඉඳපන් මම අනිත් මේක ෂෙයා කරන්නම්. එතකොට මේ පළවෙනි අවස්ථාව ගත්තට පස්සේ ශීත විශාලා එක කියන අවස්ථාව අපි සලකනවා. හරිද? ඒකේ y / s සමානයි kp යට tau වර්ග මේ සමීකරණය බල දන්නවා. s / p1 s / p2 වතාවක් s කියන එක. හරිද? මම මේක ලියන්න ගිහිලා මම මේක කැපුවා බං මේකේ මේ දැන් මම පෙන්නන්නම් ඒක. මේක පේනව නේද බං? ඔව් බං පේනවා බං. හරිද? මේකේ බං මේ ටික තමයි දැන් අපි මේ පැහැදිලි කරගෙන ගියේ ඔක්කොම. හරිද? මේ ටිකත් අපි පැහැදිලි කරා. මෙන්න මෙතන තමයි ඉන්නේ. හරිද? මෙතන බං මේකේ මේ සුළු කිරීම ගැන හිතන්න එපා. මේ සුළු කිරීම මේක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මම මේක නෝට් එකට දැම්මේ නැහැ. මේ සුළු කිරීම මැඩම් කිව්වා දෙන්නේ මේ වගේ සුළු කිරීමක් මම දෙන්නේ නැහැ කියලා වීඩියෝ වල මැඩම් කියනවා. හැබැයි ඕපන් බුක් වලට කලින් කරපු ලෙක්චර් එකක් මම හිතන්නේ කියන්න කලින් කියන්න බෑ දෙයිද කියලා. මේකේ බම් මේකේ ලොකු මේ ලොකු සෑහෙන දිග මේ එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සලා මේක බින්න භාගය කඩලා මෙහෙම හදාගෙන ඊට පස්සේ මෙහෙම දිගට ගිහිල්ලා ආදේශ කරලා ඔහොම මේ තියෙන ඔක්කොම ওই සමීකරණේ derive කරන එක තමයි මේ ඔක්කොම තියෙන්නේ. හරි? මෙතනට වෙනකම්. හරිද? එතකොට පොඩ්ඩක් ඉඳ බං. මේක ගන්න බෑනේ අනිත් එක ඉඳපන්. ඒක හදාගෙන ඇවිල්ලා පොඩ්ඩක් බලපන්. එතන ගැටලුවක් මොකක් හරි ආවොත් බලද්දි මට මේ මැසේජ් එකක් හරි මේ මොකක් හරි මාරි කියනවනේ.
ඊට පස්සේ බං මේ සමීකරණය කොහොම හරි අවසානයට අවිලා ඉන්වර්ස් ලැප්ලාස් දැම්මම මේක තමයි අපේ ෆයිනල් සමීකරණය විදියට එන්නේ. එතකොට yt කියන එකනට y බා s ටනේ හදාගෙන ආවේ y බා s තරන් හැවිලා ඉන්වර්ස් දැම්මම yt ගේ උත්තරේ එනවා. එනවා බං ඒකට උත්තරයක් kp වතාවක් එක ඍණ e වල ශීටා t බෙදීමට આવු වතාවක් sin alpha plus ශීටා බෙදීම වර්ගමූල ශීට වර්ග ඍණ 1 වතාවක් cos alpha කියලා එනවා. හරිද? එතකොට මේ sin alpha කියන්නේ බං e alpha t ධන e ඍණ alpha t බෙදීම 2 cos alpha සමානයි e ඍණ alpha t බෙදීම ඍණ e ඍණ alpha t බෙදීම 2 කියලා ගන්න අරගෙන තමයි මෙන්න මේ සමීකරණය derive කරගන්නේ බං. ඊට පස්සේ අපේ දෙවැනි අවස්ථාව ඇවිල්ලා බං critically damped response එක. හරිද? critically damped response එක ගත්තහම එතකොට අපේ අර ෂීටා කියන එක නා එකයි. හරිද? එතකොට මේ තියෙන අපේ සාමාන්‍ය සමීකරණේ ෂීටා කියන එක නා එක කියන එක නා ආදේශ කරා මේ ෂීටා එනකොට එක කියන එක නා එනවා. එතකොට බං ෂීටා එකක් වුණාම මෙතන තියෙන මේ ඇවිල්ලා මේ tau වර්ග s වර්ග ධන 2 tau s + 1 නේ තියෙන. එතකොට මේ තියෙන්නේ tau s + 1 ගේ පූර්ණ වර්ගය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේක තමයි ෂීටා මේ critically damped response එකේ y by s ගේ සමීකරණ විදිහට ඉන්න. එතකොට මෙයාට බං කෙලින්ම හොයාගන්න පුළුවන් ලැප්ලාස් ඉන්වර්ස් ටේබල් එකෙන් මෙයාගේ යගේ කෙලින්ම තියෙනවා. එතකොට මෙයාගේ yt සමානයි කියලා අපිට අවසාන අවස්ථාවට එනවා. kp වතාවක් එක ඍණ එක ඍණ t බෙදීම tau වතාවක් e වල ඍණ t බෙදීම tau කියලා. හරිද? එතකොට මේ ඇවිල්ලා critically damped response එක. ඊට පස්සේ අපි මේකේ graph එක දිහා බලුවොත් මේ තියෙන yt මේ තියෙන t. එතකොට kp කියන්නේ උඹලා දන්නවා kp කියන්නේ ultimate response එකනේ අපි. අපේ ultimate response මේක මෙහෙම වැඩි වෙලා ultimate response එක තමයි යන්නේ. එතකොට මේ ෂීටා සමානයි එකවන අවස්ථාව තමයි ඉස්සරලා ඇඳලා තියෙන්නේ. මේ ෂීටා කියන්නේ damping factor එකනේ බා. damping factor එක මේ damping factor එක වැඩි වෙන්න මේ අපේ ගාව තියෙන සිස්ටම් එකේ ස්ලගිෂ් එක ගතිය වැඩි වෙනවා. හරිද? එතකොට වෙන්නේ සිස්ටම් එක slow වෙනවා. එතකොට බං ඒකේ තේරුම ඒ කියන්නේ ෂීටා කියනගේ වැඩි වෙද්දි මේ අපි ගාව තියෙන සිස්ටම් එකේ ස්ලගිෂ් ගතිය වැඩි වුණාම මේ අදාළ process එක වෙනවා යන්න ගන්න ගත වෙන කාලය ඊට වඩා වැඩි වෙනවා. හරිද? ඒක තමයි බං පැහැදිලිව මේකෙන් තේරුම් ගන්න තියෙන වැඩි. හරිද? එතකොට ෂීටා කියන එක නා එකට එක කියන්නේ ක්‍රිටිකලි ඊට වඩා විශාලයි කියන්නේ අපි කියවනේ ඕවර්ඩෑම්ප් කියලා. ඕවර්ඩෑම්ප් රෙස්පොන්ස් එක තමයි මුලින්ම කතා කරලා ඊට පස්සේ තමයි ක්‍රිටිකලි ඩෑම්ප් රෙස්පොන්ස් එක කතා කරේ. හරිද? එතකොට ෂීටා වැඩි වෙද්දි ස්ලගිෂ් ගතිය වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ බං? තව ස්ලෝ වෙනවා. හරිද? එතකොට මේක බැලුවාම බලන්න තේරෙනවා මේ ක්‍රිටිකලි ඩෑම්ප් රෙස්පොන්ස් එක තමයි කළු පාටින් තියෙන්නේ. එතකොට මේ ක්‍රිටිකලි ඩෑම්ප් රෙස්පොන්ස් එක අනිත් එකට වඩා ෆාස්ට්. මේකට වඩා කලින් මේ අල්ටිමේට් රෙස්පොන්ස් එකට ළඟා වෙනවා. මේ වගේ ෂීට එක වැඩි වෙන්න ඩැම්පින් ෆැක්ටර් එක වැඩි වෙන සිස්ටම් එකක තියෙන ස්ලගිෂ් ගතිය වැඩි වෙනවා. එතකොට මේක අල්ටිමේට් රෙස්පොන්ස් එකට යන්න ගත වෙන කාලය වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ බං අන්තිම කතාව ගත්තොත් මේ කේස් 3 එක ෂීට කුඩයි එකවන අවස්ථාව. මේක තමයි බං වැඩිපුරම යෙදෙන අවස්ථාව. හරිද? එතකොට මේකේ සමීකරණේ කැලින්ම දීලා තිනවා yt මේක ඔප්පු කරන විදිහක් අවශ්‍ය නැහැ. yt සමානයි kp වතාවක් එක ධන e වල ඍණ ෂීට ඔමේගා t බෙදීම වර්ගමූල එක ඍණ ෂීට වර්ග වතාවක් sin ඔමේගා වර්ගමූල එක ඍණ ෂීට වර්ග වතාවක්